Hai, ayubuan kute sirudina atama kelas ekta sambandha wena kattiya tamange video kon karaganna kiyapu denek hari tamange video kon karaganna nathida hai pute api me wenakota saakatcha karana paadama thamai Sri Lankawe deshapalana balaya vikashane wima ha Sri Lankawe deshapalana balaya vikashane wima pilibandawa thamai api me wenakota walath ekka saakatcha karala inne hari etakota me Lankawa gattata passe rajawaru vishala pramanayak wageema rajiniyan kihipa denek ape Lankawa palanaya karala thiyena ape rata palanaya karala thiyena එතකොට මේ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන විදිහට මේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන විජය රජතුමා ලංකාවට එන්න කලින් ඉඳලම අපේ රටේ ජනවාස තිබිලා තියෙනවා ඒ පිළිබඳව සාක්ෂි හම්බ වෙලා තියෙනවා එතකොට මේ ඕනෑම රජ කෙනෙක් රට පාලනය කරනෝ නම් ඒ රජතුමාට ඒ පාලකයාට රටේ ඉන්න ජනතාවගේ කැමැත්තක් තිබෙන්න ඕනි එහෙම කැමැත්තක් නැතුව ඒ රජ කෙනෙක්ට එහෙම නැත්නම් පාලකෙක්ට රට පාලනය කරන්න අපහසුයි. ඒ නිසා මෙහෙම සියලු දෙනාගේම කැමැත්ත ඇතුව පත්වෙච්ච පාලකයන්ව මේ පෙරදිග රටවල් වල හඳුන්වනවා මහා සම්මත කියලා. ආ මහා සම්මත කියලා හඳුන්වනවා. එතකොට මේ එහෙම ජනතාවගේ කැමැත්තෙන් පත්වෙච්ච පාලකයෙක්ගේ භූමි ප්‍රදේශය පාලනය කරන භූමි ප්‍රදේශය ඒ වගේම එම පාලකයාගේ ජනතේ ඉන්න රාජ්‍ය නිලධාරී ඒ වගේම මහා ජනතාව තමයි ඒ සියල්ල එකතු වුණාට පස්සේ තමයි රාජ්‍ය කියලා හඳුන්වන්නේ ඊට පස්සේ අපි කතා කරා పూర్ව රාජ්‍ය සමය පිළිබඳව పూర్ව රාජ්‍ය සමය පිළිබඳව එතකොට මේ పూర్ව රාජ්‍ය සමය කියලා කියන්නේ රාජ්‍යත්වයක් ඇතිවීමට පෙර ඉබ්බ යුගයේ තමයි මොකක්ද పూర్ව රාජ්‍ය සමය කියලා කියන්නේ పూర్ව රාජ්‍ය සමය කියලා කියන්නේ හරි එතකොට මේ රාජ්‍ය ගොඩනගන්නේ කොහොමද මේ මුලින්ම සමාජය තුළ තියෙන මුල්ම ඒකකේ තමයි පවුල කියලා කියන්නේ ඊට පස්සේ පවුල් කිහිපයක් එකතු වෙලා ගොඩනගෙනවා පවුල් කිහිපයක් එකතු වෙලා ගොඩනගෙනවා කියන්නේ මොකද්ද පවුල් කිහිපයක් එකතු වෙලා ගොඩනගෙනවා ගම් කිහිපයක් එකතු වෙලා ගොඩනගෙනවා ප්‍රදේශයක් හරි ප්‍රදේශයක් ගොඩනගෙනවා හරි එතකොට මේ පවුලක ප්‍රධානියෙක් ඉන්නවා මුල්ම කාලේ මේ පවුලක ප්‍රධානියව හැදින්වෙන්නේ මේ කවුරු කියලාද ගෘහපති කියලා ගෘහපති ගෘහපති කියලා තමයි පවුලේ ප්‍රධානියව හැදින්වෙන්නේ පවුලේ ප්‍රධානියව හැදින්වෙන්නේ කවුරු කියලාද ගෘහපති කියලා එහෙම නැත්නම් ඔව්ව හඳුන්වනවා ගහපති කියලා ගහපති කියලා හැඳින්නුවා ඊට පස්සේ මේ පවුල් කිහිපයක් එකතු වෙලා ගොඩනගෙනවා ගම එතකොට පවුල ගමක ඉන්න පවුල් කිහිපයක් ඉතලු මෙන්න මෙතන පවුලක් තියෙනවා මෙන්න මෙතන තවත් පවුලක් තියෙනවා තවත් පවුලක් තියෙනවා තවත් පවුලක් තියෙනවා ඔහම පවුල් කිහිපයක් තියෙනවා එතකොට මේ පවුලටත් ඉන්නවා ගෘහපතියෙක් මේ පවුලටත් ඉන්නවා ගෘහපතියෙක් මේ පවුලටත් ඉන්නවා ගෘහපති. ඒ වගේම මේ පවුලටත් ඉන්නවා ගෘහපතියෙකු. මේ පවුලටත් ඉන්නවා ගෘහපති මේකත් එහෙමම තමයි. එතකොට මේ ගෘහපතීන් අතුරින් තමයි ගමක නායකයෙක් බිහි වෙන්නේ. මේ ගමක නායකයාට කියනවා ගම්මික කියලා. හරි. එතකොට මෙන්න මේ කියන ගෘහපතීන් අතුරින් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි අවු විදිහටපත් වෙන්නේ ගමික විදිහටපත් වෙන්නේ ගමික විදිහටපත් වෙන්නේ තේරුණාද මම මේ කාරණාව කිව්වා හරි
තොර ප්‍රදේශයක් ගොඩනැගෙන්නේ පුතේ හරි ප්‍රදේශයක් ගොඩනැගෙන්නේ ගම් කීපයක් එකතු වෙලා මෙතනක් ගමක් තියෙනවා මෙන්න මෙතනක් ගමක් තියෙනවා 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 හරි මේ ගමටත් ඉන්නවා මේ ගමටත් ඉන්නවා ගමික කෙනෙක් 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 එතකොට මේ ප්‍රදේශයක මේ ප්‍රදේශයක ප්‍රධානියව හඳුන්වන්නේ පරුමක කියලා. අවු කියලා හඳුන්වන්නේ පරුමක කියලා. පරුමක කියලා හඳුන්වනවා. එතකොට මේ පරුමක තේරීපත් වෙන්නේ ගමිකයන් අතුරින්. පරුමක තේරීපත් වෙන්නේ ගමිකයන් අතුරින්. මෙන්න මේ කියන ගමිකයන් අතුරින් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි අරුමක විදිහට තේරීපත් වෙන්නේ. හරි. ඊපස් මේ යටතේ මම ඔයාලට සාකච්ඡා කරා ගෘහපති පිළිබඳව සාකච්ඡා කරා. අද මුත්තේ අපිට කතා කරන්න තියෙන්නේ ගම්මිකයෝ පිළිබඳව. ගම්මිකයෝ. හරි. හැමෝම මාතෘකාව ලියා ගන්න. ගම්මිකයෝ. ගම්මිකයෝ හම් ලියා ගන්න ගම්මිකයෝ හයි එතකොට පුතේ මේ පැරණි සෙල්ලිපි වල ඒ වගේම පුතේ අටුවා කතා වල ගාමික හෝ ගම්මික ගාමික හෝ ගම්මික කියලා කියන්නේ ගමේ ප්‍රධානියට ගමේ ප්‍රධානිය මෙන්න මේ ගමේ ප්‍රධානියට තමයි පුතේ ගම්මික කියලා කියන්නේ ගම්මික කියලා කියන්නේ එතකොට මේ අතීතයේදී ගම් ප්‍රමාණයක් තියෙනවා අන්දලු මෙතනක් ගමක් තියෙනවා මෙතනක් ගමක් තියෙනවා මෙතනක් ගමක් තියෙනවා මේ හැම ගමක්ම වෙන් වෙන්නේ කුඩා කැලෑවකදී මේ හැම ගමක්ම වෙන් වෙන්නේ පුතේ කුඩා කැලෑ රොදකින් බොහෝ ගම්මාන වෙන් වෙන්නේ කුඩා කැලෑ රොදවල් වලින් එතකොට මේ තමන් ඉන්න ගම හඳුන්වනවා අපේ ගම කියලා හඳුන්වනවා හරිද අපේ ගම කියලා හඳුන්වනවා ඒ වගේම අනිත් ගම හඳුන්වනවා අල්ලපු ගම අවට ගම් කියලා හඳුන්වනවා යාබද ගම් කියලා කියනවා හරිද මෙන්න මේ වගේ දේවල් වලින් හඳුන්වනවා එතකොට මේ ගමක ප්‍රධානිය තමයි ගමික කියලා හඳුන්වන්නේ ගම්මික කියලා හඳුන්වන්නේ මේ හැම ගමකම ඉන්නවා ගම්මිකයෝ මේ හැම ගමකම ඉන්නවා ගම්මිකයෝ එතකොට මේ ගම්මිකයන් තේරීපත් වෙන්නේ පුතේ ගෘහපතීන් අතුරින් මෙන්න මේ ගෘහපතීන් අතුරින් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි ගම්මික විදියටපත් වෙන්නේ ගමේ ප්‍රධානිය බවටපත් වෙන්නේ එතකොට මේ ගමේ ප්‍රධානිය වෙන්න එහෙම නැත්නම් ගමික බවටපත් වෙන්න මොකද ධනවත්කම සහ බලවත්කම තියෙන්න ඕනි ධනවත්කම සහ බලවත්කම තියෙන්න ඕනි උදේ මේ ජාතකට්ට කතාවේ ජාතකට්ට කතාවේ සඳහන් වෙලා තියෙනවා ජාතකට්ට කතාවේ සඳහන් වෙලා තියෙනවා ගමක ප්‍රධානිය ඒ කියන්නේ ගමික කෙනෙක් ඒ ගමේ දිලිඳු පවුලකට නැවත ලබා දීමේ පොරොන්දුව මත වීමල්ලක් ලබා දුන්නයි කියලා වීමල්ලක් ලබා දුන්නයි කියලා. එතකොට මේ වගේ ප්‍රධානින් දෙන්න මේ වගේ ණයට දෙන්න අද ඒ ගමකට තියෙන්න ඕනි ධනවත්කම. එහෙම නැත්නම් නැති කෙනෙක්ට තවත් නැති කෙනෙක්ට උපකාරයක් කරන්න මිසක් නෑනේ. ඒ නිසා මොකද මේ ගමක කෙනෙක්ට තියෙන්න ඕනි ධනවත්කම සහ බලවත්කම තියෙන්න ඕනි. හරි. එතකොට මේ ගමක් හසුරුවන්නේ ගමක් හසුරුවන්නේ
ගමික කෙනෙක් විසින් ගමික කෙනෙක් විසින් ඒ වගේම මෙන්න මේ බුද්ධ ഘോഷ හිමියන් විසින් රචිත සමන්ත පාසාදිකාවේ බුද්ධ ഘോഷ හිමි තමයි සමන්ත පාසාදිකාව ලිව්වේ එතකොට මේ බුද්ධ ഘോഷ හිමියන් විසින් වචනා කරලද සමන්ත පාසාදිකාවේ සඳහන් වෙලා තියෙනවා ගෘහපතීන් අතුරින් තමයි ගමික තේරිපත් වෙන්නේ කියලා අතුරින් තමයි ගමික කාර්යභාරය ගමිකගේ කාර්යභාරය ගමේ ඇති වෙන සුළු සුළු ආරවුල් විසඳන්න ඒ වගේම යාපත ගම් අතර ආවා විවාහ කටයුතු වලදී මූලිකත්වයෙන් ගන්න හරිද ඒ වගේම යාපත ගම් සමග බාණ්ඩු වමාවේදී මූලිකත්වයෙන් ගන්න හරි ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා මම කලින් පාඩමේදී කියනවා මොකද මේ අතීතයේ ගම් නිර්මාණය වුණේ කුඩා ගම් වැව් කේන්ද්‍ර කරගෙන කුඩා ගම් වැව් කේන්ද්‍ර කරගෙන තමයි ගමක් නිර්මාණය වුණේ එතකොට ඒ ගමට අදාළ ගම් වැවේ ජලය එහෙම නැත්නම් වතුර ඒ ගමේ ඉන්න මිනිස්සු අතර බෙදා හරිද්දී මූලිකත්වේ ලබා ගන්න කවුද මූලිකත්වේ ලබාගෙන කටයුතු කරන්නේ මෙන්න මේ කියන ගම්මික විසින් මෙන්න මේ කියන ගම්මික විසින් තමයි ඒ සඳහා මූලිකත්වය ලබා ගන්න. හරි. තේරුණාද? මේ දක්වා තේරුණාද? ඔව්සර්. හරි. මම අපව කියන්නම් පුතේ. අහගන්න. ගම්මිකයෝ. අද අපි කතා කරන්නේ ගම්මිකයන් පිළිබඳව. එතකොට පැරණි සෙල්ලිපිවල ඒ වගේම අටුවා කතාවල ගමක නායකයෙක් එහෙම නැත්නම් ගමක ප්‍රධානියෙක් හඳුන්වන්නේ ගම්මික කියලා. එතකොට අතීතයේදී ගම් වෙන් වෙලා තිබෙ පුතේ කුඩා කැලෑ රොදවල් වලින්. කුඩා කැලෑ රොදවල් වලින් තමයි ගම් වෙන් වෙලා තිබෙන්නේ. එතකොට මේ තමන්ගේ ගම හඳුන්වනවා අපේ ගම කියලා. තමන්ගේ ගම කියලා හඳුන්වනවා. ඊට පස්සේ අනෙක් ගම හඳුන්වනවා යාවද ගම්, අල්ලපු ගම්. හරිද? ඔන්න ඔයගේ නම් වලින් තමයි ඒගොල්ලෝ හැදින්වෙන්නේ. හරි. එතකොට මේ ගමක ප්‍රධානී එහෙම නැත්නම් ගමික කෙනෙක් තේරිපත් වෙන්නේ ගෘහපතීන් අතුරින් ගෘහපතීන් අතුරින් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි ගමික විදිහට තේරිපත් වෙන්නේ එතකොට ගමික කෙනෙක්ට ධනවත් ඒ වගේම බලවත්කම තියෙනවා හරි තේරුණාද එතකොට මේ පැරණි ජාතකත් කතාවේ සඳහන් වෙලා තියෙනවා මේ දිලිදු පවුලකට ගමිකෙක් විසින් නැවත ලබා දීමේ පොරොන්දුව මත වීමල්ලක් ණයට ලබා දුන්නයි කියලා. එතකොට වීමල්ලක් ණයට දෙන්න නම් ඒ ගමිකට මොකද්ද ධනවත්කමක් තියෙන්න ඕන. ආ නැත්තම් එහෙම දෙන්න පුළුවන්ද? එහෙම දෙන්න බෑ. ඒකනම් අපි ණයක් දෙනවනම් අපි කාට හරි ණයක් දෙනවනම් අපි ගාව මුදල් තිබිලා වෙන්න ඕනි ණයක් දෙන්න. අපි ගාව මුදල් නැතුව අපි ගාව මොකුත් නැතුව අපිට ණයක් දෙන්න පුළුවන්ද? උගුරේ තමයි අපි ගාව බාණ්ඩයක් කවුරු හරි ණයට ඉල්ලනවා. ඒ බාණ්ඩ අපි ගාව නැතුව අපිට ණයට දෙන්න පුළුවන්ද? බැහැ. අපි ගාව අතිරික්තයක් නැත්නම් අපි ගාව වැඩිපුර නැත්නම් ඒ අනිත් පුද්ගලයාට ණයට ලබා දෙන්න පුළුවන්ද? ණයට ලබා දෙන්න බැහැ. හරි. ඒ වගේම බුද්ධ ഘോഷ හිමියන් විසින් රචිත සමන්ත පාසාදිකාවේ සඳහන් වෙලා තියෙනවා මේ ගමික කෙනෙක් තේරිපත් වෙන්නේ ගෘහපතීන් අතුරින් කියලා. ගමිකෙක් තේරිපත් වෙන්නේ ගෘහපතීන් අතුරින් කියලා. හරි. ඒ වගේ මොකක්ද මේ ගමිකරට තියෙන කාර්යභාරය? හරි. ගම පාලනය කරන්න බලය තියෙන ගමිකට. හරිද? ඒ වගේම ගමේ ආරවුල් විසඳන්නේ ගමික විසින්. ඒ වගේම අනිත් ගම්වල යාපත ගම් සමග ඇතිවෙන ආවා විවාහ කටයුතු වලදී මූලිකත්වයෙන් කටයුතු කරන්නේ ගමික. ඒ වගේම අල්ලපු ගම් එක වෙනත් ගම් එක බාණ්ඩු වමාරු කටයුතු වලදී මූලිකත්වයෙන් කටයුතු කරන්නේ ගමිකයන් විසින්. හරිද? ඒ වගේම මේ අතීතයේදී මේ මම කිව්ව කලින් පාඩමේ ගමක් නිර්මාණය වෙන්නේ වැවක් කේන්ද්‍ර කරගෙන කුඩා ගම් වැවක් කේන්ද්‍ර කරගෙන තමයි අතීතයේ ගමක් නිර්මාණය වෙන්නේ. එතකොට ඒ වැවේ වතුර ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට බෙදා හරීමේ මූලිකත්වය ලබා ගන්න කවුරු විසින්ද?
තමි කියන්නේ විසින්ම තමයි. හරි. තේරුණාද? පැහැදිලි නේද කියපු කාරණාව? තේරුණාද පුතාලා? ඔව් සර්. නෝට් එක දෙන්න. පැරණි සෙල් ලිපිවල මෙන්ම අටුවා කතාවලද ගමක ප්‍රධානීත්ව හඳුන්වා දී තිබෙන්නේ ගාමික හේවත් ගාමික වශයෙන්ි ගාමික හේවත් ගාමික වශයෙන්ි අතීතයේදී ගම් පැවතියේ වශයෙන් වූ අතර අතීතයේ ගමක් පැවතියේ වෙන් වෙන් වශයෙන් වූ අතර ඒවා වෙන් වී පැවතියේ කුඩා කැලෑ රොදකිනි මෙසේ වෙන්ව පැවතීම නිසා එම ජනතාව ඒවා තේරුම් ගත්තේ එම ජනතාව ඒවා තේරුම් ගත්තේ
Apegama. Allapu gaman. Pitagam yana adi vasheni. Gamak niyojane kirima sandaha. Nayakeku thora ganna laddi. Gruhapatin aturini. Gruhapati aturini. Ehidi Gruhapatin satu, වත්පොහොසත් කම් පිළිබඳව සැලකිල්ලට ගැනුනි වත්පොහොසත් කම් පිළිබඳව සැලකිල්ලට ගැනුනි Jatakatta katawi.
dakwa tibune jatakatta kathave dakwa tibune පැරණි ගමක ජීවත් වූ දිලිඳු වැසියෙකු සෛටි කායිකයන් ජාටකත් කතාවේ සඳහන් වී තිබුණේ පැරණි ගමක දිලිඳු වැසියෙකු නැවත ලබා දීමේ පොරොන්දුව මත ඒ ගමේ විසූ ගමිකයාගෙන් වී මල්ලක් ණයටගත් බවයි ඒ ගම්මෙමානවලු ලබන්නේ ඒ ගම්මෙමානවලු ලබන්නේ ගම්මිකයන්ට අන් අයට පවා උදව් උපකාර කිරීමට ගම්මිකයන්ට අන් අයට උදව් උපකාර කිරීමට ගමිකයන්ට අන් අයට උදව් උපකාර කිරීමට ධනවත්කමක් තිබූ බවයි.
වෙනම ඡේදකින් ලියන්න. ගමක ගෘහපතීන් එකතු වී ගමක ගෘහපතීන් එකතු වී ගම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට ගම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට ගෘහපතීන්ගේ එකඟතාවයේ ගෘහපතීන්ගේ එකඟතාවයේ ගෘහපතීන්ගේ එකඟතාවයේ ගමේ ජීවත් වන ධනවත් හා බලවත් පුද්ගලයා ගමික වශයෙන් පත් කොටගෙන ඇත ගමික වශයෙන් පත් කරගෙන ඇත ගමිකයන් ගෘහපතීන් අතුරින්ම පත් වූ කෙනෙක් බව ගමිකයන් ගෘහපතීන් අතුරින්ම පත් වූ කෙනෙක් බව ගමිකයන් ගෘහපතීන් අතුරින්ම පත් වූ කෙනෙක් බව බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත සමන්ත පාසාදිකාවේ දැක්වේ ගම්මිකයන් ගෘහපතීන් අතුරින්ම තේරීපත් වූ කෙනෙකු බව ඊවද බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත
සමන්ත පාසාදිකාවේ දැක්වේ. සමන්ත පාසාදිකාවේ දැක්වේ වෙනම ඡේදකින් ලියා ගන්න. ගමිකයන්ගේ කාර්යභාරයන් ගත් විට ගමිකයන්ගේ කාර්යභාරයන් ගත් විට ගමේ පොදු වැඩ කටයුතු සඳහා නායකත්වය ලබා දීම ගමේ පොදු වැඩ සඳහා නායකත්වය ලබා දීම ගමේ පොදු වැඩ කටයුතු සඳහා නායකත්වය ලබා දීම ආවාහ විවාහ කටයුතු ආවාහ විවාහ කටයුතු ආවාහ විවාහ කටයුතු ආවාහ විවාහ කටයුතු බාණ්ඩු වමාරු කර ගැනීම මෙන්ම ගමේ ආරවුල් විසඳීමේදී ගමේ ආරවුල් විසඳීමේදී ගමේ ආරවුල් විසඳීමේදී විශේෂ අවස්ථාවන් වලදී ගම නියෝජනය කරන ලද්දේ විශේෂ අවස්ථාවන් වලදී ගම නියෝජනය කරන ලද්දේ ගමික විසිනි ගමික විසිනි ගමික හෙවත් ගාමක විසිනි
විශේෂයෙන්ම විශේෂයෙන්ම ගමට අයත් වැව නඩත්තු කිරීම ගමට අයත් වැව නඩත්තු කිරීම ඉන් ජලය බෙදා හැරීමේ වැඩ කටයුතු ඉන් ජලය බෙදා හැරීමේ වැඩ කටයුතු වලට ඉන් ජලය බෙදා හැරීමේ වැඩ කටයුතු වලට නායකත්වය සපයන ලද්දේ ගම්මිකයන් විසිනි එයින් පැහැදිලි වන්නේ ගමික වටා බලයක් ඒක රාශි ගොඩනැගී ඇති බවයි. ගමික වටා බලයක් ගොඩනැගී තිබූ බවයි. වෙනම ඡේදකින් ලියන්න. මීට අමතරව විවිධ ගම්වල විසූ ගමිකයන් විවිධ ගම්වල විසූ ගමිකයන් විවිධ ගම්වල විසූ ගමිකයන්
එකිනෙකා සමග එකිනෙකා සමග සුහදශීලීව කටයුතු කර සුහදශීලීව කටයුතු කර සුහදශීලීව කටයුතු කර සාමය සහ සහජීවනය 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 උදේ මට ඒ ඡේද පොඩ්ඩක් කියන්න පටන් ගත්ත තැන ඉඳලා කවුරු හරි පුළුවන් නම් ඊට අමතරව විවිධ ගම්වල විශ්ව ගමිකයන් එකිනෙකා සමග සුහදශීලීව කටයුතු කර සාමය සහ සහජීවනය සාමය සහ සහජීවනයෙන් යුතුව කටයුතු කර ඇත ඒ බව හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සිතුල් පව්ව බෞද්ධ විහාරයකට අයත් සිතුල් පව්ව නැමැති බෞද්ධ විහාරයකට අයත් සිතුල් පව්වේ පිහිටි බෞද්ධ විහාරයකට අයත් කොරවක්ගල නමින් හැඳින්වෙන කොරවක්ගල නමින් හැඳින්වෙන ගල් ගුහාවකින් ඒ පිළිබඳව සනාථ වේ. එම ගල් ගුහාව
එම ගල් ගුහාව එම ගල් ගුහාව ගම්මික සිව ගම්මික සිව ගම්මික සිව ගම්මික සුමන සහ ගම්මික තිදන යන අයගේ මූලිකත්වයෙන් යන අයගේ මූලිකත්වයෙන් භික්ෂූන් වහන්සේලාට පූජා කළ බව සඳහන් වේ. සිතුල්පව්වට යාබද අසල්වාසී ගම්වල නායකයන් වන්නට ඇත. මොවුන් තිදෙනා සිතුල්පව්වට යාබද ගම්වල නායකයන් වන්නට ඇත. මෙවැනි ගම් නායකයන් බිහිවීම මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ
අවස්ථාවක් ලෙස පෙන්වා දීමට හැකිය. අවස්ථාවක් ලෙස පෙන්වා දීමට හැකිය. හරි. හරි. අහගන්න පුතේ, අහගන්න මම ආපහු පැහැදිලි කරන්නම්. එතකොට පැරණි සෙල්ලිපිවල එවගේම පැරණි අටුවා කතාවල ගමක නායකයන් හඳුන්වලා තියෙනවා ගම්මික හෙවත් ගාමක කියන නමින්. එතකොට අතීතයේදී ගම් තිබිලා තියෙන්නේ එකිනෙකට වෙන් වෙන් වශයෙන්. අතීතයේදී ගම් තිබිලා තියෙන්නේ එකිනෙකට වෙන් වෙන් වශයෙන් තමයි ගම් තිබිලා තියෙන්නේ. එතකොට ඒ වගේ ගම් වෙන් වෙලා තියෙන්නේ කුඩා කැලෑ රොදවල් වලින්. කුඩා කැලෑ රොදවල් වලින් තමයි ගම් වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගම්වල ජීවත් වෙච්ච මිනිස්සු ඒක තේරුම් අරගෙන තියෙන්නේ අපේ ගම. ඒක Taman ජීවත් වෙන ගම හැදින්නේ අපේ ගම කියලා. දැන්වත් ඔයාලා ජීවත් වෙන ගම ඔයාලා කියන්නේ අපේ ගම කියලා නේ. අපේ ගම කියලා නේද කියන්නේ? අපේ ගම. ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙන ගම අල්ලපු ගම. අල්ලපු ගම කියලා කියනවා. ඒ වගේම අනිත් ඒවා කියනවා පිටගම්. බලන්න පිටගම්කාරය. පිටගම්කාරය උනේ. නේද? පිටගම්කාරය. පිටගම් කියලා කියනවා. එතකොට මේ ගමක නායකයේ තේරිපත් වෙන්නේ ගෘහපතීන් අතුරින්. ගමක නායකයේ තේරිපත් වෙන්නේ ගෘහපතීන් අතුරින්. මේ ගෘහපතීන් අතුරින් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා තමයි කවුරු කියලා හඳුන්වන්නේ? ගමික කියලා හඳුන්වන්නේ. ගමික කියලා හඳුන්වන්නේ. එතකොට මේ ජාටකත්ත කතාවේ සඳහන් වෙලා තියෙනවා පැරණි ගමක දිලිඳු වැසියෙක් නැවත ලබා දීමේ පොරොන්දුව මත, ඒ කියන්නේ ඊළඟ කන්නේදී ලබා දීමේ පොරොන්දුව මත ගම්මික කෙනෙක්ගෙන් ණයට වීමල්ලක් අරගෙන තියෙනවයි කියලා. ණයට වීමල්ලක් අරගෙන තියෙනවයි කියලා. හරි. එතකොට එහෙම ණයට වීමල්ලක් ලබා දෙන්න නම් ඒ ගමිකට මොකද තියෙන්න ඕනි? ධනවත්කමක් තියෙන්න ඕනි. ධනවත්කමක් නැතුව ණයක් දෙන්න පුළුවන්ද? ණයක් දෙන්න බෑ. හරි, ණයක් දෙන්න බෑ. එතකොට මේ ගමේ සියලුම ගෘහපතීන් එකතු වෙලා තීරණ ගන්න වෙනුවට, තීරණ එක ගන්න වෙනුවට මේ ගෘහපතීන් එකතු වෙලා ගෘහපති එකතු වෙලා මේ ගෘහපතිගේ එකඟතාවයෙන් ඒගොල්ලෝ අතුරින් වඩා ධනවත් සහ බලවත් පුද්ගලයාව ගමික වශයෙන් තෝරාගෙන තියෙනවා. එතකොට මේ බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත සමන්ත පාසාදිකාවේ දැක්විලා තියෙනවා මේ ගෘහපතීන් අතුරින් තමයි කවුද තේරිපත් වෙලා තියෙනවා කියලා? ගමික තේරිපත් වෙලා තියෙනවායි කියලා. එතකොට මේ ගමිකගේ කාර්යභාරය ගත්තට පස්සේ මේ ගමේ පොදු වැඩ කටයුතු වලට නායකත්වයේ සපයන්නේ, නායකත්වයේ ලබා දෙන්නේ ගමික විසින්. තේරුණාද? ඒ වගේම ගමේ ආවාහ, කියන්නේ අල්ලපු ගම්මික ආවාහ විවාහ කටයුතු වලදී, ඒ වගේම බාණ්ඩු හෝමාරු කටයුතු වලදී මූලිකත්වයේ අරගෙන කටයුතු කරන්නේ ගමික. ඒ වගේම ගමේ සුළු ආරවු, ගමේ ආරවු විසඳන්නේ ගමිකගේ මැදිහත් වීම යටතේ. ඒ වගේම මේ අතීතයේදී ගමක් නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා ගම්බවක් කේන්ද්ර කරගෙන. මම ඒක කලින් පාඩමේදී ඉගැන්නුවා. එතකොට මේ කුඩා ගම්බවේ නඩත්තු වැඩ කටකිරීම,
ඒවගේම ඒක ජලය බෙදාහැරීමේ වැඩ කටයුතු වලට මූලිකත්වය සපයන්නෙත් ගමික විසින්මයි ගමික විසින්මයි එතකොට ඒ තුලින් පැහැදිලි වෙන මේකට නායකත්වය සපයන්න නම් ඔහු වටා බලයක් ඒක රාශී වෙලා තියෙන්න ඕනි කියලා ගම්කියන් කියන්නේ ගම්වල නායකයන් සුවඳශීලීව සහජීවණයෙන් යුක්තව කටයුතු කරලා තියෙනවා ඒ පිළිබඳව පුතේ පැහැදිලි වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිතුල්පව්ව බෞද්ධ විහාරස්ථානයකට යාබදව තියෙන හොරවක්ගල නමින් හඳුන්වන අර්ධ ගල් ගුහාවක් අර ගල් ගුහාවක් ගමික සිව ගමික ශිව නෙමෙයි ගමික සිව හරිද ඒ වගේම ගමික සුමන ඒ වගේම ගමික තිදන මෙන්න මේ තුන් දෙනාගේ මූලිකත්වයෙන් මෙන්න මේ ගල් ගුහාව අර මෙන්න මේ කියන ගල් ගුහාව පිරිසිදු කරලා භික්ෂුන් වහන්සේලාට පූජා කරලා තියෙනවයි කියලා. ඒතොර පෑදිලි වෙනවා මේගොල්ලෝ අතර සුහදශීලීව කටයුතු සිද්ධ කරනවයි කරලා තියෙනවයි කියලා. එතකොට මේක වැදගත් වෙනවා දේශපාලන බලය වර්ධනය වෙන්න. තේරුණාද ඔයාලට? හරි. එහෙනම් මට කියන්න අතීතයේදී ගම් වෙන් වෙන් වෙලා තින්නේ මොකෙින්ද වෙන් වෙන් වෙලා තිබිලා තියෙන බොහෝ ගම් වන්න වෙන් වෙලා තියෙන මොනකින්ද කැලෑරවල ඉන්නවා කැලෑර උදවල හරි ඒ වගේම වී මල්ලක් ණයට ලබා දුන්නයි කියලා සඳහන් වෙලා තින්නේ මොකේද ජාතකත් කතාවේ බව සඳහන් වෙලා තියෙනවා. එතකොට ගෘහපති අතුරින්ම ගමිකේ තේරිපත් වුණා කියලා සඳහන් වෙලා තින්නේ මොකේද? බුද්ධ ഘോഷ හිමියන් සලකිත සමන්ත පාසාදිකාරි. එතකොට ගමිකයන්ගේ කාර්යභාරයන් මොනවද? ගමේ පොදු කටයුතු වලට නායකත්වය ලබා දීම ආ කටයුතු වලදී හා භාණ්ඩ වමාරුවේදී මූලිකත්වය ගැනීම ගමේ ආරවුල් විසඳීම විසඳීම තව ගමට අයත් වැව නඩත්තු කිරීම ගමට අයත් වැව නඩත්තු කිරීම මලේ බෙදා දීම ජලය බෙදා හැරි වැඩ කටයුතු වලට මූලිකත්වය ලබා දීම නැත්තම් මේ ගමික ගිහිල්ලා මේ සෝ අරව මෙව්ව ඇරලා හරිද මේ 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 ඇලවල් කපලා තනියම එහෙම කරන්නේ නැහැ ඒකට මූලිකත්වය සපයනවා හරි මූලිකත්වය සපයනවා හරි එතකොට පුතේ මේ කොරවක් ගල කියන ගල් ගුහාව භික්ෂුන් වහන්සේලාට පූජා කරලා තියෙන ගමිකයන් තුන් දෙනා කවුද ගාමික සිව ගාමික සුව සිව පුතේ ගාමික ශිව නෙමෙයි ගාමික සිව සිව ගාමික සිව කියන පුතේ ගාමික සුමන ගාමික තිදෙන ගාමික තිදෙන හරි ඔය පාඩම තේරුණාද ඔයාලට ඔව් සර් හරි ඊළඟ පුතේ අපිට සපයා කරන්න තියෙන්නේ පරුමක පිළිබඳව එතකොට මේ පරුමක කියලා කියන්නේ ප්‍රදේශීක නායකයෙක්. එතකොට ගම් එකතු වෙලා ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ ප්‍රදේශීය නායකයව තමයි පරුමක කියලා හඳුන්වන්නේ. හරි. අපි ඒ කොටස අද සාකච්ඡා කරන්න වෙලාmadı. විශාල කොටසක් තියෙනවා ඒක නිසා සාකච්ඡා කරන්න. අපි ඒක ලබන සතියේදී සාකච්ඡා කරමු. හරි. එතකොට දැන් ඉස්කෝල ඕගලන්ට පටන් ගන්න නේද තියෙන්නේ? ඔව් සර්. ඉස්කෝල ගන්නවන්න පටන් ගත්තද පාඩම් පොතේ ගන්නවද ඔව් සර් හරි ඒ ස්කෝල වැඩ කටයුතු වලත් හොඳින් සම්බන්ධ වෙලා අධ්‍යාපන වැඩ කටයුතු හොඳින් සිද්ධ කරන්න නේ පැහැදිලිනේ හරි එහෙනම් අදට අපි මෙතනින් නතර කරමු සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමින් ඉන්න ආයුබෝවන් ආයුබෝවන්